අයිබෝන් යාලුවනේ අයිබෝන් යාලුවනේ ඉතින් ඔයගොල්ලන් අද සාදරයෙන් පිළිගන්නවා PM Technical YouTube channel එකට. ඉතින් ඔයගොල්ලන් තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අප පැලටි රතුපාට subscribe button එක click කරලා අපි subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකේ all කියන option එක click කරලා notification on කරලා තියාගන්න. එතකොට තමයි ඔයගොල්ලන් පුළුවන් අපි video දාපු ගමන් ඔයගොල්ලන් notification channel එකට ගේන්න ගන්න. ඉතින් යාළුවනේ fingerprint කියුවාම fingerprint කියන දේ ඇත්තටම දන්නේ නැති කෙනෙක් නැති තරම්. මොකද ඒ තරම මේ fingerprint කියන දේ ප්‍රසිද්ධයි. ඉතින් අපේ සාමාන්‍ය ජීවිතේදී නම් අපි මේ fingerprint කියන දේ වැඩියෙන්ම යූස් කරන්නේ මේ lock එකක් විදියට. ඒ කියන්නේ අපේ phone එක වගේම අපේ lap එක unlock කරන තවත් එක ක්‍රමයක් විදියට මේ fingerprint කියන දේ ගොඩම ප්‍රසිද්ධයි. මොකද ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් privacy එක, අනිත් එක ලේසි වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒක කොහොමනම් තව දන්නවා මේ විදිහනම් එන හැම ෆෝන් එකකට වගේම fingerprint sensor එකක් අනිවාර්යෙන්ම එනවා. ඉතින් ඒ වුණාට පරණ ෆෝන් වලට වගේම සමහර දැන් එන අලුත් ලෝවෙන් ෆෝන් වලටත් මේ fingerprint sensor එක එන්නේ නැහැ. ඉතින් ඒක කොහොමනම් අද මේ වීඩියෙන් ඔයාලට කියලා දෙනවා ඒ විදිහට fingerprint sensor එක එන්නේ නැති ෆෝන් වලට උනත් ඒසියෙන්ම fingerprint lock එක දාගන්න විදිය. ඉතින් යාලුවනේ අපි වීඩියෝ එකට ගිහිල්ලාම කොහොමද මේ සුපිරිම දේ කරන්නේ කියලා බලමු. ඉතින් යාලුවනේ දැන් අපි බලමු මේ ඇප් එක හරියටම අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියලා. ඉතින් යාලුවනේ අපිට මේක ප්ලේ ස්ටෝර් එකේ ඇප් එකක් විදියට බලා ගන්න හම්බෙන්නේ අපිට මේක Google එකේ සර්ච් කරලා APK එකක් විදියට තමයි තියෙන්නේ. ඉතින් අපි APK එකේ link එක description එකේ දීලා තියන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ description එකේ තියෙන link එක හරහා ගිහිල්ලා ඔයාගේ phone එකට මේ app එක download කරගන්න. ඉතින් ආරෝණේ ඒ link එකට ගියාම ඔයාට මේ වගේ page එකක් එයි. ඉතින් යනවා ඔයාලට පේනවා මේක අපිට මේ app එකේ ලොග් එකත් එක්ක මේකේ නමක් තියෙනවා fingerprint lock screen prank කියලා. එයාගම ඊට පල්ලෙහෙන් තියෙනවා download APK 6.3 MB කියලා වරහන් ඇතුලේ කොළ පාඩ බායක් ඇතුලේ. ඉතින් එතනින් තමයි අපි මේ app එක download කරගන්න ඕනේ. කොහොමනම් අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු. ඉතින් පල්ලෙහාට ගියාම මේක නෑ description එකක් තියෙනවා. ඒ වගේම මේකේ photos ටිකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ඇඩිෂනල් ඇප් ඉන්ෆර්මේෂන් යටතේ තියෙනවා වෙන මේකේ කැටගරි එක පබ්ලිෂ් ඩේට්. ඉතින් ඒ අපිට වැඩ වැදගත් වෙන්නේ නැහැ. ඒ කොහොමනත් මේක අපිට රික්වයර්මන්ට්ස් වල තියෙනවා අපිට Android 4.0.3 වලට වඩා වැඩි ඕනෙම Android version එකක් රන් වෙන ෆෝන් එකක මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඒක නම් ගොඩක්ම වාසි දෙයක්. සාමාන්‍යයෙන් පරණ ෆෝන් වල තමයි අපි මේ වැඩේ කරන්නේ. ඉතින් පරණ ෆෝන් වල සාමාන්‍යයෙන් රන් වෙන්නේ පරණ Android version එකක්. ඉතින් Android 4.0.3 කියන්නේ ගොඩක්ම පරණ Android version නะ. ඉතින් ඒ version එකට පවා මේ app එක support කරනවා කියන්නේ ඇත්තට මේක ගොඩක් හොඳ දෙයක්. ඉතින් අපි දැන් මේක download කරමු. ඒකට ඔයා මේ download APK කියන එක click කරන්න මේ කොළ පාට බායක ඇතුලේ දෙන. ඉතින් ඊට පස්සේ ඔයාට මේ විදිහට okay කරන්නේ. ආ okay කරලා මේක install කරගන්න. ඉතින් ඔයා මේක download කරගත්තට පස්සේ මේ APK file එක open කරගෙන මේක install කරගන්න. ඉතින් දැන් හරි පාට මේ app එක install කරාට පස්සේ ඔයාගේ phone එකේ මේකේ shortcut එකකුත් බලා ගන්න. ඒ කියන්නේ හරි මේක සම්පූර්ණ මගේ phone එකට install වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයා මේක install කරගත්තට පස්සේ ඔයා මේ app එක open කරගන්න. ඉතින් ඔයා මේ app එක open කරගත්තාම ඔයාට මේ වගේ interface එකක් එයි. ඉතින් ඔයාට උඩින්ම එනවා මේකේ කහපාට බාය එකක් ඇතුලේ click activate fingerprint lock කියලා. ඉතින් ඊට අමතරව පොඩි ෆොටෝස් තුනකුත් තියෙනවා. යගේ මැටි මේන් ස්ක්‍රීන් කියලා ඇක්ටිවේට් fingerprint lock, lock screen sound, vibrate on touch කියලා තියෙනවා. ඉතින් මේකේ ඉන්ටර්ෆේස් එක ගැන ලොකුවට කියන්න දෙයක් නැහැ. යගේ මා දන්නවා මේ මේන් ස්ක්‍රීන් යටතේ තියෙන lock screen sound කියන්නේ වා මේ fingerprint එකෙන් මේක unlock කරද්දී sound එකක් එනවා. යගේ vibrate on touch කියන්නේ වා මේකෙන් lock එකෙන් phone එක unlock කරද්දී phone එක vibrate වෙනවා. ඉතින් වාට මේවා මෙතෙන් enable disable කරගන්න පුළුවන්. ඉතින් එවාගේම ඔයාට මෙතන මේ තියෙන ෆොටෝස් තුන ගැන කියනනම් මේවා තමයි අපේ ඉන්ටර්ෆේස් තුන.
ඉතින් ඔයාට මෙතනින් ඕනි ඉන්ටර්ෆේස් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් දෙවෙනි ඉන්ටර්ෆේස් එක සිලෙක්ට් කරගන්නම්. ඉතින් එක සෙට් කරාම ඔයාට මේ විදියට පේජ් එකේ ඉතින් ඔයාලා මේකේ පේනවා try to unlock below කියලා quickly double click on the scanning panel and don't remove your finger unlock this lock screen to apply new theme ඉතින් මේකේ කියන විදියට ඔයාට මේ පේන fingerprint scan එක උඩ double click කරලා දෙවෙනි පාර click කරාට පස්සේ එක අතාරින්න නැතුව එක දිගටම තියාගෙන ඉන්න ඕනේ ටිකක් අමාරු වැඩක් ඉතින් අපි දැන් මේ විදියට මේක select කරමු හරි මන් දැන් මගේ fingerprint lock එක set කරගෙන තියෙන්නේ. ඉතින් මන් දැන් මේ විදියට මගේ ෆෝන් එක ස්ලීප් කරනවා. යාගෙන් මන් දැන් ඊට පස්සේ මේක මේ විදියට unlock කරාද මගේ system lock එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදියට අපි දාගත්තු fingerprint lock එක තියෙනවා. ඉතින් ඔන්න දැන් මම ඒක මේ විදියට unlock කරගන්නවා. ඉතින් ඔයාලට තේරෙන්න ඇති මේක ගොඩක් සාර්ථක ඒ වගේම ගොඩක් දෙනට වටින ෆීච එකක්. ඉතින් මේ ට්‍රික් එක අපිට වගේම ඔයාලටත් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් යාරෝනේ දෙයක් කියන්න ඕනේ ඒ තමයි මේ fingerprint lock එකකින් unlock කරද්දී ඔයා සාමාන්‍ය විදිහට මේක උඩ එකපාරක් ක්ලික් කරාට මේක unlock වෙන්නේ නැහැ. ඔයා මේක උඩ එකපාරක් ක්ලික් කළා ටග් ගාලා අරගෙන ඊළඟ දෙවෙනි පාර තියාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේක unlock වෙන්නේ. මෙන්න මේ වගේ. ඉතින් ඔයාලා ඒ දෙත් මතක තියාගන්න මේ ඇප් එක යූස් කරද්දී. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාගේ ප්‍රශ්න අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගලගේ යාළුවන්ටත් මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අමතක නොකර අපිව subscribe කරන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.